අයිබවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 101ක් වාර්තා වෙයි. සෞඛ්‍ය වැඩ වර්ජනයේ මැද්දෙත් කොරෝනා එන්නත් විදීම සාර්ථකව. සමගිය රනිල් එක්ක ගියොත් අශෝක්ලා ස්වාධීන වෙන්න සූදානමක්. කාලගුණය තවත් පෙරලියකට සූදානම් වෙන ලකුණු. සහරාන්ගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට. කටවල් අරින්න බ්‍රසීලයේ සැරසෙයි. ඇතැම් නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුද දිවයිනේ බොහෝ ස්ථානවල සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අදත් සාර්ථකව සිදු කෙරුණා. සෞඛ්‍ය නිලධාරීන්ට මතුවී ඇති ගැටලු ඇතනම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට යොමු වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටියේ. මේ ගානට මේ රෝගීන් වාර්තා වෙන එක සීමා කරගෙන තියෙනවා. අපේ සෞඛ්‍ය සේවකීන් සහ අනිකුත් අපිට සහාය දෙන සියලුම කණ්ඩායම් කරන දැඩි කැපවීම නිසා මේ කටයුත්ත කරගෙන යනකොට අර වෙනදා රෝහලක රෝගීන් බරක් ගන්නා ක්‍රියාවලියට සමානව මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැති බව අපි අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. මම හිතනවා මහ ජනතාවත් ඒක දැනගත යුතුයි. හැබැයි ඒක හරහා මොනම ආකාරයකින් හෝ රෝගියෙකුට ලැබිය යුතු සත්කාරයක් නොලැබී යෑමට අපි ඉඩ තියලත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. එහෙමත් නැත්නම් එහෙම සිද්ධියක් සිද්ධ වෙනවා කියලා දැනුනොත් අපි ඒවා නිවරද කරන්න කටයුතු කරනවා. මේ තත්ත්වය අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් අද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා වැඩවර්ජනයක නිරත වුණා. වෛද්‍ය සේවාවේ අමතර දීමනා 78%කින් වැඩි කිරීමට අදාළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබීමට සමගාමී ලෙස සෙසු සෞඛ්‍ය සේවාවල නිරත සේවකීන්ගේද දීමනා ඉහළ නංවන ලෙසයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරුණේ. රෝහල් 9කදී ඒ ක්‍රියාත්මක කෙරුණා. කොළඹ ජාතික රෝහල, ළමා රෝහල ඇතුළු රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දැඩි අපහසුතාවට ලක් වුණා. පාන්දර 4ට ගෙදරින් ආයේ බේත් ගන්න මේ ස්ට්‍රයික් කළ මේගොල්ලෝ ජොත්තර ස්ට්‍රයික් කළා නෑ. ජොත්තරල දෙවිවරු තමයි අපේ. අපි ඒක පිළිගන්නවා. එහෙමකට වැඩක් නෑ. ඇයි එහෙම කරන්නේ අපිට? අම්මලාගේ ඇස් පේන්නේ නෑ. මේ බේත් ගන්න අපි ආවේ. මේ බේත් ගන්න බේත් නෑ. ඉන්නවා දැන් ත්‍රිවිල් වල එන්නේ සල්ලි නෑ පුතේ. අපි දීවරයෝ. අපිට ඉතින් කොච්චර කරදරද වෙනවා. කියලා වැඩක් නැහැ. මේ ඇස් කන් නැද්ද මුන්ට? මේ තේරෙන්නේ නැද්ද? මේ අහිංසක මිනිස්සු මේ සල්ලි දිනන නම් මේ වගේ තැන් වලට එන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලට සහාය දැක්වීමෙන් ඉවත් වන බවට කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දන්වා තිබුණා. ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් මෙන්ම සංවර්ධන නිලධාරීන්ද ඊට සහාය දක්වන බවයි ඊයේ ප්‍රකාශ කර තිබුණේ. මේ අතර සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 11,66,707 දෙනෙකුට මේ වන විට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාවද 32,445 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 354,993 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද 64,986 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. බොරලස් ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොතකමින් සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. කිරුඩපුන ප්‍රදේශයේ ජනතාවටද සයිනෝෆාම් දෙවන එන්නත ලබා දීම අද සිදු කෙරුණා. ජංගම දුරකථන කෙටි පණිවිඩ මගින් පැමිණිය යුතු වේලාව සහ තොරතුරු ජනතාවට දැනුම් දීම නිසා කාර්යක්ෂම ලෙස එන්නත් කරන වැඩපිළිවෙල සිදු වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා කඩුවෙල වෛද්‍ය නිලධාරී කාර්යාලයට විශාල පිරිසක් අද එක්ව සිටින ආකාරය දැක ගැනීමට හැකි වුණා. වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා එන්නත් ලබා දීම අද සිදු නොවූ අතර ඒ වෙනුවට ටෝකන් පත්‍ර පමණක් ලබා දීම සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. පළමු සහ දෙවන මාත්‍රා එම තොගයට අයත් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මෙම මාත්‍රා මරදාන මාධ්‍යම එන්නත් ගබඩාව වෙත අද අලුයම 3:15ට පමණ බහර දීම සිදු කෙරුණා.
අදතිනෙහිදී කොරෝනා මරණ 101ක් තහවුරු කර තිබෙනවා. දිනක් තුල තහවුරු කෙරුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වෙනවා. මේ අතර ඊයේ දිනේදී අලුතින් කොරෝනා රෝගීන් 2738 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඊයේ දිනය තුලදී PCR පරීක්ෂණ 19828ක් සිදු කිරීමට සෞඛ්‍යාංශ සමත් වුණා. මෙවන් විට මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 216134ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 182238ක්. රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 31885ක් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. මෙරට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 211ක්. ශ්‍රී ලංකාව තුල වාර්තාවන මරණ කොවිඩ් මරණයක්ද නැද්ද යන්න පිළිබඳ නිශ්චය කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍යාංශය පවසනවා. පොසිටිව් ලෙඩෙක් හැටියට රෝහල් ගත වෙලා එහිදී නියුමෝනියාව හැදිලා මිය ගියොත් තර්ක කරන්නේ නැතුව ඉක්මම රෝගයට හේතුව ලබා දීලා ඒ පිළිබඳව තීරණ කරන්න පුළුවන් වෙනවා. නමුත් අපි නොදැනුවත්ව නිවසේ සිට සිදුවන මරණයකදී මේ මරණය පළමුවෙන්ම ක්ෂේත්‍රයේ ඉන්න සෞඛ්‍ය සේවකයෝ විසින් ඒක කොවිඩ් මරණයක් ලෙස සැක කළ හැකි තත්ත්වයේ තියෙනවා කියන එක තීරණය කරන්න ඕනේ. ඒ මුත් ශරීරය ඒ පහසුකම් සහිත රෝහලකට ගෙන යන්න ඕන. PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරලා ඒකේ ප්‍රතිඵල ලබාගෙන මරණයට හේතුව නිශ්චය කිරීමෙන් පසුව තමයි ඒව වාර්තා වෙන්නේ. සමහර විට අධිකරණ කටයුත්තක් හැටියට හදිසි මරණයක් වෙන්න පුළුවන්. එමුනොත් හදිසි මරණ පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවා. හදිසි මරණ පරීක්ෂණයක් කරන අවස්ථාවේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් මෘතදේහයේ විච්ඡේදනය කරලා බලන්න වෙනවා. මේ සියල්ල කිරීමට ගතවන කාලය නිසා එක දිනයක සිදුවන මරණවලින් යම් ප්‍රමාණයක් එදිනම වාගේ චේ කරලා නීති වෙනුණත් අනික් ඒවට යම් කාල පරාසයක් ගතවීම අනිවාර්යෙන් සිදු වෙනවා. ඒ නිසා මරණය ප්‍රකාශ කරන අවස්ථාවට ලං වෙනකොට එදිනම සිදුවන මරණත් ඒ ප්‍රකාශයේ අඩංගු වෙනවා. ඊට සිට කාල පරාසයක් අතීතයේ සිදු වූ මරණත් මේකට වාර්තා වෙනවා. මේ සඳහා ගතවන කාලය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධාකාරයෙන් අවශ්‍ය කරන පහසුකම් වැඩි කිරීමෙන් යනවා. විවිධාකාරයෙන් උපදෙස් මාලාවන් සංශෝධනය කරමින් ඒක කරගෙන යනවා. ඒක හරහා මේ මරණය කොවිඩ් මරණයක්ද කියලා නිශ්චය කිරීමට ගතවන කාලය අවම කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මේ අතර කොරෝනා අසාධාරණ වීමෙන් රෝහල්ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගියා. ඔවුනට කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය මස 23 වැනිදා තහවුරු කෙරුණා. ඔවුන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලැබුවා. රෝහලෙන් පිටව ගිය විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. සංචරණ සීමා පැවතියද විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම අද දිනේත් සිදු කෙරුණා. වවුනියාව ප්‍රදේශයේ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු වෙත පැමිණෙන ආකාරය අද දැක ගැනීමට ලැබුණා. යුද හමුදාව ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපීමටද කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රත්නපුර සමන්පුර උපතපල කාර්යාලයේදීද විශ්‍රාමිකයන්ට සිය වැටුප් ලබා දීම සිදු කෙරුණා. ඔවුන් වෙතද ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කර තිබුණා. ගම්පහ ප්‍රදේශයේ විශ්‍රාමික පුරවැසියන් සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අද දිනේදීත් කටයුතු කළා. කිසිදු තදබදයකින් තොරව ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වැඩපිළිවෙලක් සකස් කර තිබූ බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. විශ්‍රාම වැටුප් ලබා දීම හංවැල්ල ප්‍රදේශයේදීද සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔවුන් විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කර තිබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම වැඩපිළිවෙල කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයට ස්තුතිය පළ කළා. රජය බොහොම අමාරු ගමනක යෙදිලා ඉන්නේ. කොවිඩ් එකයි ඊට පස්සේ ගම් වතුර වැසි යාම නිසා මේ රජය ඇත්තටම කාර්යක්ෂමව හැම දෙයක්ම කරනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වුවහොත් තමා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.
සමග ජන බලවේගය කියන්නේ හොරු නැති පක්ෂයක්. අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතිපක්ෂයත් එක්ක එකතු වෙන්න. වර්තමානයේ ඉන්න ප්‍රධාන පෙළේ නායකයෝ එක්සත් ජාතිපක්ෂ නායකයා වෙලා ඉන්නකන් සමග ජන බලවේගය සහ එක්සත් ජාතිපක්ෂ එකතු වෙන්නේ නැහැ. දැන්ටමත් තීන්දු කරලා තියෙනවා වර්තමාන ඉදිරි පෙළ නායකත්වය එක්සත් ජාතිපක්ෂයේ තියෙනකන් සමග ජන බලවේගය සමග එක්සත් ජාතිපක්ෂ එකතු වුණොත් මම පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා. මම වගේ එහෙම වෙන්න මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිට හොරු සමග එකතු වෙන්න බෑ. එළඹෙන 14 වෙනි දින සෞඛ්‍ය නිර්ණායකයන්ට යටත්ව රට යළි විවෘත කර හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර අද උදෑසන 4 සිට දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක හුදකලා තත්ත්වය ඉවත් කර තිබෙනවා. එයනුව මොඩරුවකල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවනගල, බහිරාව, හබරුගල, මහගම, ඉඳිකුල පැලැස්ස යන ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකුල පැලැස්ස පොලිස් බල ප්‍රදේශයේ රොටේ ප්‍රදේශයත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්යාව පොලිස් බල ප්‍රදේශයේ කුරිංචි කරණි ප්‍රදේශයත්, නූරෙලිය දිස්ත්‍රික්කයේ ලිදුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුඹස්වතු අය ප්‍රදේශයත් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාකුඩි පොලිස් බල ප්‍රදේශයේ නොචිමුණයි ප්‍රදේශය මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයේ නාගුඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවතත් හුදකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල් ගල්ල, මහපාකේ පොලිස් බල ප්‍රදේශයේ ඇලපිටවල නහම් බහරගම ප්‍රදේශයත් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. මේ අතර වත්තල පොලිස් බල ප්‍රදේශයේ අත්කම් නිවාස සංකීර්ණය, අල්විස් වත්ත ජාතික නිවාස සංකීර්ණය, කොක්ටේන් මාවත කුරුඳුගහේන ග්‍රාම නිලධාරී වසමේ අල්විස් වත්ත ගම පරණ වත්ත, කුංජගහ වත්ත ග්‍රාම නිලධාරී වසම් 44 වෙනි පටුමගත් හුදකලා බවින් නිදහස් කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාලුගහවෙල හුදකලා බවින් අද පෙරවරුවේ නිදහස් කර තිබෙනවා. මේ අතර දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාලුගහවෙල ග්‍රාම නිලධාරී වසම, දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවතේ සිට දෙබඩිස් මාවත දක්වා කොටස, පිටිපන ලෙල්ලම උතුර පිටිපන ග්‍රාම නිලධාරී වසම මෙන්ම කඩවත පොලිස් බල ප්‍රදේශයේ රණවිරු ධර්මසිරි මාවතත් අද පෙරවරුවේ හුදකලා බවින් නිදහස් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. රට තුළ සීක්‍රියෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එළඹෙන 14 වනදා දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළා. ඒ අනුව නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු කළේ. කෙසේ නමුත් එළඹෙන 14 වනදාට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍යංශ, ආරක්ෂකංශ ඇතුළු බලධාරීන් මේ වන විටත් සාකච්ඡා පවත්වන බවට තොරතුරු අනාවරණය වනවා. මේ අතර අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සංචරණ සීමාවන්ට අනුව කටයුතු කළහොත් තවත් දින තුනකින් රට විවෘත කිරීමට හැකියාවක් පවතින බවයි. තවත් දින තුනක පමණ කාලයක් ඔබට තිබෙන්නේ නිවසට වී රැඳී සිටීමට. ලබන 14 වෙනිදා දින දක්වා සංචරණ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව එම දින තුනක පමණ කාලය ඔබ මේ ආකාරයටම නිවසේ රැඳී සිටියහොත් ලබන 14 වෙනිදා සුපුරුදු පරිදි නැවතත් මේ රට යම් යම් සෞඛ්‍ය නිර්ණායකවලට යටත්ව විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව නිරන්තරයෙන්ම නිවසේම රැඳී සිටින්න නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 1038ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙයින් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කුලියාපිටිය, රත්නපුර සහ මාතර ප්‍රදේශවලින්. එමෙන්ම ඔක්තෝබර් 30 29,015කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මෙහෙයුම අද දිනෙත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මේ අතර අද දිනෙදිත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. නීති විරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් යුද හමුදා බුද්ධාංශයට ලද තොරතුරක් මත මුල්ලියාවේලි පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සකකරු ධීවර යාත්‍රාවක් මගින් මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ ධීවර යාත්‍රාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර සකකරු ආගමන විගමන නීති උල්ලංඝනය සහ නිරෝධායන නීති උල්ලංඝනය මත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් සද පවත්වන්නන් පිළිබඳ තොරතුරු ඇතොත් ලබා දීමට කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දින සිකුරාදා දිනය සති අන්තය ඊළඟට උදාවන්නේ මත්පැන් සාද පැවැත්වීමෙන් වළකින්න මහල් නිවාස ආශ්‍රිතව මෙවැනි සාද පැවැත්වෙන බවට කොළඹ නගරය ආශ්‍රිතව තොරතුරු ලැබී තිබෙනවා. එවැගේම පෙරේදා රාත්‍රියේදී කොළඹ සුපිරි මහල් නිවාසයක පැවති සාදයක්ද වැටලීමට හැකියාව ලැබුණා. එවැගේම ගම්බද ප්‍රදේශවලත් මේ ආකාරයෙන්ම
මත්පැන් මත්ද්‍රව්‍ය සහිතව විවිධ එකතු වීම් සිදුවන බවටයි වාර්තා වෙන්නේ. එවැනි ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගෙන වැටලීම් කරන ලෙසට පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම ඔබටත් එවැනි සාද පිළිබඳව යම් තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 119 දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ දුරකථන අංකයට දැනුම් දෙන්න. කොළඹ නගරය හෝ කොළඹ තදාසන්න ප්‍රදේශයක එවැනි සාද පැවැත්වීමක් එවැනි එකතු වීමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 011-24-33-33-3 දුරකථන අංකය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. සහරන් හෂිම් සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාශයේ මගින් ඊයේ දිනේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 47 හැවිරිදී කාටගස් දිගිලිය ප්‍රදේශයේ පදිංචි මොහොමදු කණී මොහොමදු රියල්ඩී නැමැති පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයා 2018 වර්ෂයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රමුඛ ඝාතකයා වන සහරාන් හෂිම් ඇතුළු පිරිසකට රැකවරණේ ලබා දුන් බවටත්, ඒ වගේම අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මොහු කාටගස් දිගිලිය ප්‍රදේශයේ තැපැල් ස්ථානයක උප තැපැල් ස්ථාන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන තැනැත්තෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මීට අමතරව මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් පාස්කු ප්‍රහාරයත් සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරව සිටි 35 හැවිරිදි කාතංකුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහොමදු යුසුප් මොහොමදු තව්පික් නැමැත්තා ඊයේ දින බන්ධනාගාරයෙන් ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාශයේ භාරයට ලබාගෙන තිබෙනවා. අධිකරණය මතින් කරන ලද ඉල්ලීමක් අනුවයි මෙම තැනැත්තා නැවත ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාශයේ භාරයට ලබාගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාශයේ වෙත මේ වන විට රැගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම නියමිතව තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.